සුබ දවසක් වේවා යාලෝ සියලු දෙනාටම ඉතින් ඔයගොල්ලෝ හැම දිනම CJ YouTube channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා හරි ඉතින් යාලුවනේ ඔන්න ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම පරක් වුණා මොකද මට මේක කරන්න තිබුණේ බයිනරි ගැන පටන් ගන්නකොටම ඉතින් මේක මෑතකදී තමයි මේ ගැන කතා වෙන්න පටන් ගත්තේ ගොඩක් අය ඇහුවේ ඉතින් ඒ නිසා මම මේක සරලවම පැහැදිලි කරලා දෙන්න හිතුවේ හරි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි මෙච්චර කල් බයිනරි එකේ ට්‍රේඩ් කරපු මොනවාද මේ volatility index එහෙම නැත්නම් මේ volatility market එක කියන්නේ මොකක්ද මේක කොහොමද හැදිලා තියෙන්නේ ඒ වගේ විස්තර ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේක අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ ඒ වුණාට ට්‍රේඩර් කෙනෙක් හැටියට ඕගොල්ලෝ මේක දැනන් ඉන්න එක හොඳයි ඒ නිසා මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ හරි ඉතින් සරලවම කිව්වොත් volatility index එහෙම නැත්නම් අපි VIX market කියලා කියනවා VIX කියන්නේ VIX VIX මාකට් කියලත් කියනවා මේ volatility index වලට මාකට් එක අස්ථාවරතා දර්ශකය කියලා තමයි කියන්නේ volatility index කියන්නේ අස්ථාවරතා දර්ශකය හරි ඉතින් ඇත්තටම මේ volatility index කියන එක හදන්නේ එහෙම නැත්නම් මේක නිර්මාණය කරන්නේ Chicago Board Option Exchange කියන exchange එක කියන්නේ volatility index එක එහෙම නැතිනම් අස්ථාවරතා දර්ශකය නිර්මාණය කරන්නේ මෙන්න මේ Chicago Board Option Exchange. හරි මේක කෙටියෙදුම CBOE. හරි CBOE. එතකොට C අකුරෙන් කියන්නේ Chicago B Board Option Exchange. ඔය විදිහට තමයි හැදෙන්නේ. ඉතින් මේක CBOE එකෙන් තමයි එතකොට මේ volatility index කියන එක නිර්මාණය කරන්නේ. හරිද? එතකොට මේක volatility index එක ඇත්තටම අනාගත කාලින වෙළඳපොළ දර්ශකයක්. හරිද? එතකොට volatility index කියන්නේ දැන් මම මුලින් කිව්වනේ අස්ථාවරතා දර්ශකය කියලා. ඉතින් මේකටමයි කියන්නේ අස්ථාවරතා දර්ශකය එහෙම නැතිනම් අනාගත කාලින වෙළඳපොළ. එතකොට අපට ඔන්න volatility index වලින් පෙන්වන්නේ අද තියෙන මාකට් එකේ තත්ත්වයක් නෙමෙයි අනාගතයේ තියෙන වෙළඳපොළක අප් ඇන්ඩ් ඩවුන් එකක්. හරි එතකොට මේ volatility index වලින් වර්තමානයේ සිදුවන දෙයක් නෙමෙයි වෙන්නන්නේ අනාගතයේ සිදුවන දෙයක්. හරිද? එතකොට ඊට අමතරව දැන් මේක හැදුවේ CBOE එකෙන්. ඒ කියන්නේ Chicago Board Option Exchange එකෙන්. හරිද? එතකොට යාළුවනේ අපි බලන්න ඕනේ මේක යන්නේ කොයි මාකට් එකද රන් වෙන්නේ. හරි. එතකොට මේ volatility index වල රන් වෙන එක තමයි වලට එක පාට තද පාටින් පෙන්වන්න තිය S&P S&P 500 index හරිද මේක ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු S&P 500 index option කියන කොටස් වෙළඳපොලේ ඉදිරි මාසයේ ඒ කියන්නේ S&P 500 index option කියලා කොටස් වෙළඳපොලක් තියෙනවා ඒ කොටස් වෙළඳපොලේ ඉදිරි මාසයේ එහෙම නැත්නම් දවස් 30ක ඉස්සරහා කොටස් වල ඉහළ පහළ යාම එහෙම නැතිනම් දවස් 30ක කොටස් වල අප් ඇන්ඩ් ඩවුන් වෙන එක මේ VIX මාකට් වලින් පෙන්නන හරිද එතකොට අන්න සරලම දේ පළවෙනි කාරණාව volatility index කියන එක හඳුන්වා දෙන්නේ එහෙම නැතිනම් මේ volatility index කියන එක හදන්නේ අස්ථාවරතා දර්ශකය කියන එක Chicago Board Option Exchange කියන ආයතනේ ඉතින් එතකොට ආයතන කියන්නේ ඒක මාකට් එකක් ඇත්තටම exchange market එකක්. ඉතින් ඒකේ හදන්නේ S&P 500 index option කියලා තියෙන කොටස් වෙළඳපොලේ ඉදිරි මාස එකක. එහෙම නැතිනම් ඉදිරි දවස් 30ක කොටස් වල ඉහළ පහළ යාම පෙන්වන chart එකක්. හරි මම හිතනවා මොකද්ද මේ volatility index කියන්නේ කියන එක ඕගොල්ලන්ට සරල අදහසක් එන්නේ නැති කියලා අපි වෙනම වීඩියෝ දෙකකින් කතා කරමු මොකක්ද මේ CBOE එක කියන්නේ ඒ වගේම S&P 500 index කියන්නේ කියලා ඉතින් ඕගොල්ලෝ Google කරලා බලන්න Google එකේ search කරලා බලන්න මොකද්ද CBOE එහෙම නැතිනම් මොකක්ද මේ S&P 500 index option කියන්නේ කියලා ඔයාලට සම්පූර්ණ විස්තරයක් ඉන්ටර්නෙට් එක හරහා හොයාගන්න පුළුවන් ඉතින් මේක අර හැම ට්‍රේඩර් කෙනෙක්ම දැනන් ඉන්න එක හොඳයි මොකද කවුරුරි ඇහුවත් එතකොට කියන්න දන්නවා මොකක්ද අපි ට්‍රේඩ් කරන මාකට් එක කියලා මොකද සමහරව volatility market කිව්වට මොකක්ද මේකේ පසුබිම කියලාවත්
දන්නෙ නැහැ ඒ නිසා ටික ටික හරි ඒවත් දැනන් ඉන්න එක ක්‍රීඩක කෙනෙක් හැටියට ගොඩක් වටිනවා ඉතින් එහෙනම් වීඩියෝ ගැන ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා සියලු දෙනාටම ජය වේවා